අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලංකාවට එන තෙල් නැව් ගැන කංචනගේ කතා අවසන් ගමන් යන්නත් බාධාවක් වූ ඉන්ධන ඉන්ධන නැති නිසා ජල ක්‍රීඩාත් නවති ජල සැපයුමටත් බාධා ඇති වෙයිද ප්‍රථමයෙන් දේශීය පුවත් මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා සිදු කළ සාකච්ඡා සාර්ථක බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා පෙට්‍රල් සහ භූමිතෙල් රැගත් නැව් දෙකක් එළබෙන ජූනි මාස 10 හෝ 11 යන දින දෙක තුල මෙරටට ළඟා වීමට නියමිතයි මේ අතර ලැබෙන 22 සහ 23 යන දිනවලදී IOC සමාගම හරහා පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඩීසල් නැව්ද පැමිණෙන බව ඔහු පවසනවා මේ වන විට දල වශයෙන් සංචිත ලෙස ඩීසල් හැටියට මෙට්‍රික් ටොන් 12774ක සංචිතයක් අපි තුල පවතිනවා ඒ වගේම පෙට්‍රල් 92 1414යි මෙට්‍රික් ටන් පෙට්‍රල් 95 2647යි මෙට්‍රික් ටන් සුපර් ඩීසල් 233යි මෙට්‍රික් ටන් දැවිතෙල් මෙට්‍රික් ටොන් 29000ක් පවතිනවා අපේ සංචිත තුල පළවෙනි ඩීසල් නෞකාව බලාපොරොත්තු වෙන්නේ 8 වෙනිදා සහ 9 වෙනිදා අතර කොරල් එනර්ජි සමාගමෙන් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා විටෝල් සමාගමේ 11/14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් ඒ වගේම IOC සමාගම එකඟ වුණොත් අපි දක්වන ප්‍රතිචාරය අනුව බලාපොරොත්තු වෙන්නේ 15/17 කියන දින දෙක අතරතුර තවත් ඩීසල් නෞකාවක් ලංකාවට ළඟා කර ගැනීමට පෙට්‍රල් වශයෙන් ගත්තොත් එහෙම මේ වන විට දැනට දින වකවානු සනාථ කරලා තිබෙන්නේ 22 23 අතර තිබෙන IOC නෞකාව තමයි ඒකට තමයි අපි පෙරගෙවීමක් කරලා තිබෙන්නේ දිගින් දිගටම සාකච්ඡා කරා පෙට්‍රල් නෞකාවක් 10 වෙනිදාට පෙර හෝ 10 වෙනිදා ආසන්න දිනයක ලබා ගැනීම වෙනුවෙන් මේ වන විටත් ඒ සඳහා සැපයුම් කරුවන් 3 දෙනෙක්ට අපි අවශ්‍ය ලිපි ඉදිරිපත් කළා තිබෙනවා ලබා දීලා තිබෙන සැපයුම් කරුවන් 3 දෙනාම නව සැපයුම් කරු ඒ නිසා අපිට දින තාම සනාථ කළා නැහැ හෙට දිනේ තමයි ඔවුන්ගේ නෞකාවල විස්තර ලබා දීමට අපිට කාලය ඉල්ලගෙන තිබෙන්නේ ඉල්ලීමක් කරා මැලේසියානු රජයෙන් පෙට්‍රල් සහ භූමිතෙල් අවශ්‍යතාවය වෙනුවෙන් කඩිනමින් විශේෂම මැලේසියාවේ පෙට්‍රෝනාස් සමාගමත් එක්ක කටයුතු කරලා අපිට කඩිනම් විසඳුමක් ලබා දෙන්න කියලා සුභවාදී පිළිතුරු අපිට ලැබිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙන ඔවුන් අපිට තහවුරු කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 50000ක පෙට්‍රල් නෞකාවක් සහ මෙට්‍රික් ටොන් 10000ක භූමිතෙල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒ රජයේත් අනුමැතිය ලැබිලා තියෙනවා කියලා මුත් අපි සඳහා ගෙවීමක් කළ යුතුයි පළවෙනි නෞකා දෙක සඳහා ඒ අනුව ඒ නෞකාව ලබා ගැනීමේ කටයුතු අපි බලාපොරොත්තු වෙන්නේ 10 වෙනිදා හෝ 11 වෙනිදා කියන දින දෙක ඇතුළත ඒ පෙට්‍රල් නෞකාව ලබා ගැනීමේ කටයුතු කරන්න මේ පෙට්‍රල් නෞකාව යම් කිසි හේතුවකට 10 හෝ 11 පැමිණෙන්නේ නැත්නම් 10 11 කියන දින දෙක තුල ලබාගත හැකි වෙනත් විකල්ප වෙනුනොත් අපි මේ වෙලාවේ සාකච්ඡා කරනවා ඉන්දියානු IOC සමාගමත් එක්කත් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරනවා කටාර් රාජ්‍ය කියලා කියන්නේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ඉන්ධන විශාල වශයෙන් අපනයනය කරන රටක් නෙවෙයි. ඔවුන් අපි පැහැදිලිවම කිව්වා පෙට්‍රල් සහ ගුවන් යාන ඉන්ධන කියන දෙක ඔවුන් අපනයනය කරන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ රටේ අවශ්‍යතාවය තමයි සම්පූර්ණ කරගන්නේ. නමුත් ඩීසල්, බොරතෙල්, දැවිතෙල්, ගෑස් කියන ಜಾති ඔවුන් අපනයන වෙළඳපොළත් එක්ක කටයුතු කරනවා. නමුත් අපිට මේ තියෙන හදිසි අවශ්‍යතාවෙන් වෙනුවෙන් යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔවුන් කිව්වේ ඔවුන්ගේ සමාගම් වලින් ඍජුවම මිලදී ගැනීමේ යාන්ත්‍රණය ඔවුන් සකස් කළ දෙන්නම් කියලා. නමුත් ඔවුන් පැහැදිලිවම කිව්වේ ගෑස් තමයි ඔවුන්ගේ ප්‍රධානම විෂය. LNG කියන එක ඔවුන්ගේ තවත් විෂයක්. ඒ වගේම අපි ආරාධනා කරා ඔවුන්ට මේ රටට පැමිණලා ඒ යම් ආයෝජන විශේෂයෙන්ම අපි ඔවුන්ට කිව්වේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරන් තිබෙනවා. විශේෂයෙන්ම මේ රටට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම කියන කාර්ය පෞද්ගලික අංශයට විවෘත කරන්න. ඒ සඳහා අපි ආරාධනා කරා. ඒ වගේම ඉන්ධන ගවේෂණය සඳහා, තෙල් ගවේෂණය සඳහා මේ රට විවිධ අවස්ථාවල උත්සාහ දරලා තියෙනවා. ඒකටත් ඔවුන් යම් බලාපොරොත්තුවක් තියනවා කියන එක ඔවුන් දන්නවා ඔවුන්ගේ සමාගම් වලට ඒ පිළිබඳව දන්වනවා කියන එක පැහැදිලිවම රජයේ ප්‍රතිපත්තිය පිරිපහදුව අක්‍රීය කිරීම හෝ වසා තැබීම හෝ විකිණීම නෙවෙයි පිරිපහදුව සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනට ගැනීම සඳහා ඇනෝම් කිරීම කළ යුතුයි මේ අභියෝගය මීට වැඩිය හොඳට කළමනාකරණය කරන්න පුළුවන් නායකත්වය දෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මම සූදානම් මේක මම දන්නවා ගන්න වෙලාවෙ ඉඳලා බැනුම් අහන්න වෙනවා දවස ගන්න සමහර දවස්තියේ බැනුම් අහන සමහර දවස්තියේ ප්‍රශංසා ලැබෙන නිසා මේ දෙකම බලාපොරොත්තු වෙන තමයි මේ අභියෝග ගත්තේ හැබැයි අභියෝගෙන් කිසි විටක පලා යන්නේ නැහැ
ඉන්දන අර්බුදය රටේ ප්‍රධාන ශේෂ්ත්‍ර රැසක් බිමටම සමතලා කරලා ඉවරයි. අපේ රටේ සුන්දරත්වය විඳින්න සංචාරකයන් දැන් තෙල් පෝලිම් වල. කතරගම පොදබිමත් බැතිමතුන් නැති නිසා පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා. පොදබිම ආශ්‍රිතව ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලින්ට මේ නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ඉන්ධන කියන්නේ රටේ සියලු ශේෂ්ත්‍රයන්ගේ ප්‍රධාන සාධකයක්. ඉන්ධන නැතිතන රටම අඩාලයි. පවතින ඉන්ධන අර්බුදය මේ වන විට රටේ සමස්ත ක්‍රියාවලියටම බලපෑම් එල්ල කර අවසන්. මේ මිනිස්සු තෙල් ටික ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්නේ බොන්නවත් නාන්නවත් නෙවෙයි. අත්‍යවශ්‍ය සේවාවලට විතරක් ඉන්ධන දෙන බන්දුල ඇමතිතුමා දන්නේවත් නැතුව ඇති නම් කරපු නැති අත්‍යවශ්‍ය සේවාත් ඕනෑ තරම් තියෙනවා කියලා. මේ ඉන්ධන අර්බුදය දැන් නිදහසේ යන්න තියෙන අවසන් ගමනටත් බාධා එල්ල කරන්න පටන් අරන්. හැම අතින්ම පීඩාවට පත්වෙලා මිරිකිලා ඉන්න මේ අහිංසක ජනතාවගේ අවසන් හුස්ම ටික පත් හෙලන්න දැන් නිදහසක් නැති වෙලා. මල්ශාලාවල හිමිකරුවන් මේ වන විට බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටිනවා. අවමංගල්‍ය රථවලට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හමුවේ දේහයන් නිවෙස්වලට බහර දීමට නොහැකිවයි ඔවුන් වෙලස පීඩාවට පත්ව සිටින්නේ. මින්නේරිය උල්පත් ඇලගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දේහය නිවසියන්ට බහර දීමට නොහැකිව මල්ශාලා හිමිකරුවෙකු මහත් අපහසුතාවයකට පත්ව සිටියා. කිසිත් කරකියාගත නොහැකි ඔහු පසුව දේහය අවමංගල්‍ය රථයේ තැන්පත් කර අත් ට්‍රැක්ටරයක ආධාරයෙන් රැගෙන ගොස් නිවසියන්ට බහර දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කියලා හැමෝම හිතන් ඉන්නේ රෝහල්, පොලිසිය, එයාපෝස්, නේවි, CGR ඒවා කියලා නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් දෙයක් තමයි මල්ශාලා කියන්නේ. මේ මරණයක් වෙනවා කියන්නේ අද මෙතනද ගෙදරද මල්ශාලාවක පිට තමයි පතන්න වෙන්නේ. තව ටික දවසක් මෙහෙම ගියොත් එහෙම ගෙදරක වෙන්නේ මරණයක් වත් මල්ශාලාවට ගේන්නවත් එම්බාම් කරලා ගෙනියන්නවත් නෑ. තියන්නේ මේ මැස්සක් ගහලා. ඒ මැස්සේ ගෙනියන්න. ඉල්ලීමක් කරන්න තියෙන්නේ මල්ශාලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. මෙවන් තැනකට රට ඇද දැමීමේ වගකීමෙන් ගැලවෙන්නට කිසිදු පාලකයෙකුට බැරි බව මතක් කළ යුතුයි. ඉන්ධන අර්බුදය දැන් සංචාරක කර්මාන්තයත් බිමටම සමතලා කරලා ඉවරයි. අපේ රටේ සුන්දරත්වය විඳින්නේ සංචාරකයින් තෙල් නැතිව මහපාරේ දුක් විඳිනවා. ගාල්ල සංචාරක කලාපයේ හෝටල් රැසක්ද වැසියාමේ අවදානමකයි පවතින්නේ. අලුත්ගම සහ බෙන්තර සංචාරක කලාපයට ඉන්ධන නොමැතිකම හමුවේ බෙන්තර ගඟේ ජල ක්‍රීඩා රැසක් නතර කර දමා තිබෙනවා. ජල ක්‍රීඩා සඳහා යොදා ගන්නා යාත්‍රාවලට ඉන්ධන නැති නිසා සංචාරකයින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. බෙන්තර ප්‍රදේශයේ ඉන්න සෑම සංචාරකයෙක්ම එන්නේ මෙහිට විශේෂයෙන්ම ජල ක්‍රීඩා සඳහා. නමුත් ගේ අවශ්‍යතාවය සපුරා ගන්න බැරුව අද විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා. මේ හරියට ඉන ගෙස්ට් හවුස්, හෝටල් නැත්තරම නැති වෙන තත්ත්වයක් තමයි දැන් රටේ පේනෙන්න තියෙන්නේ. අපිට බෝට්ටු අරන් යන්න බැරි හින්දා ඉන්ධන පිරුම් හල් වලට අපේ මේ දින විශේෂ ටැංකියකට තමයි අපි ඉන්ධන ලබා ගත්තේ. ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ සංචාරක කර්මාන්තයේ ජල ක්‍රීඩා පටන් ගත්ත දවසේ ඉඳන් අපි තෙල් ලබා ගත්තේ මේ විදිහට. ඒගොල්ලෝ කියන කෑන් වලට දෙන්නේ. නමුත් මම දන්නේ නැහැ මේ කෑන් එකයි ටැංකියයි කියන දෙක අතර වෙන මේ බලධාරීන්ට තේරෙන්නේ නැති අය කියලා. ඉන්ධන පිරුම් හල්ට ගිය අවස්ථාවේදී එහි සිටි පොලිස් මහතුරු අපෙන් ඇහුවා මේ වදුවන්න මේ ඕගොල්ලන් කී දෙනාද ඉන්නේ මෙතන ඉන්නේ 4-5යි. අයි මේ 4-5 අපිට බෑ. මේ අපෙන් යැපෙන පවුල් දහස් ගණන් ඉන්නවා. ඒ දහස් දෙනාවම අපිට රැගෙන යන්න බෑ ඉන්ධන පිරුම් මල ගාවට. අපි උපයන ඩොරවලින් තමයි තෙල් ගෙහෙන්නද ඔය අපිට රටින් අපිට අවශ්‍ය හැම දෙයක්ම ලබා ගන්න හැකියාවක් තියෙන්නේ. කාණු පිල්ලා සිටින හැකියතාක් මන්ට අපිට ඉන්ධන ලබා දෙනවා. රටට ඩොලර් හොයන්න තියෙන එක දොරක් හරි වැහෙනවා කියන්නේ තවත් අපේ රට කබලෙන් ලිපට වැටෙන එක නවත්වන්න බැහැ කියන එකයි. මේ අතර ඓතිහාසික රුහුණු කතරගම පොදබිමට පැමිණෙන බැතිමතුන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා. මේ වන විට වන්දනාකරුවන්ට නවතැන් ලබා දෙන විශ්‍රාම ශාලා සහ නිවාඩු නිකේතන සියල්ල වැසී ගොස් තිබෙනවා. එමෙන්ම මල් අලවිකරුවන්, රසකැවිලි සහ විසිතුරු භාණ්ඩ අලවිකරුවන්ට මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් බැතිමතුන් කතරගම පොදබිමට පැමිණින්නේ නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පෙට්‍රල් ඩීසල් නැති නිසා බැතිමතුන් එන එක ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. දැන් මේ ගේන මල් හැමදාම අහක යනවා. විකුණනවට වඩා විසිකරන ප්‍රමාණය වැඩි. පෙට්‍රල් ඩීසල් දෙකම නැහැනේ. එන ජනතාව 90% අඩු වෙනකෝ සාධාරණයි. දැන් කෑම දැම්මට වැඩක් නැහැ. බැතිමතුන් එන්නේ නැත්නම් අපි ව්‍යාපාරිකෝ නැහැ. බඩු මිලයි දැන්. කොහම වෙයිලා ගිහිල්ලා තියෙන්නේ දැන් මුල් කතරගම. ගන්න නැහැ බඩු
බලලා විතරයි යන්නේ. ගොඩක් අමාරු කට්ටියක් දෙන්නේ නැහැ. එනේ මිනිසුත් ගන්නෙත් නැහැ බඩු. දැන් බැතිමතුන් කොහොමවත් තින්න කතරගමට. දැන් වන්දනාකරු බඩු ගන්නෙම නැහැ. ව්‍යාපාර බොහොමයක්ම වසා දමලා දෙනවා. මේ වෙනට ජීවත් වීමට නොහැකිව පිරිස් මා හිතන්නේ යන්නේ නම් නැතුව ඉන්නේ. ගේන පළතුරු වලින් 125ට අඩු ප්‍රමාණයක් දැන්ට විකිනෙන විශාල ප්‍රමාණයක් අහකදම්. මේ අතර ජල සැපයුම අඩාල වීමේ අවධානමක්ද මතුව තිබෙනවා. ජල සම්පාදන හා ජලාප වාහන සේවක සංගමයේ පවසන්නේ පැය 24 පුරා සේවය කරන සේවකීන්ට ඉන්ධන නැති නිසා සේවයට වාර්තා කිරීමට හැකියාවක් නැති බවයි. ජල සම්පාදන මණ්ඩලයේ සේවය අපි පැය 24 පුරාම ලබා දෙනවා. දවස් 365ම මේ සේවය ලබා දෙනවා. මේ සේවා මුරවල සේවකයින්ට වැඩට එන්න බැරි වෙනකොට ඊට පෙර සේවා මුරේ සිටපු සේවකයාට ඉන්න සිද්ධ වෙනවා. අනිත් කෙනා එනකල් සමහර විට පැය 24ක් ඊළඟට පැය 36ක් 48ක් දක්වා සමහරවිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ එහෙම මිනිසුන්ට වැඩ කරන්න බෑ. අපේ මේ ජල පවිත්‍රාගාර පොම්පාගාර මේවා තියෙන්නේ ප්‍රධාන පාරවල් අයිනේ නෙවෙයි. ජල පොම්පාගාර තියෙන්නේ වැව්වල, ඒ වගේම ගංගා ආශ්‍රිතව ගංගා සබඩවල තියෙන්නේ. ඒවා ප්‍රධාන පාර නෙවෙයි, අතුරු පාරවල් ගොඩක් දුර යන්න ඕනේ. එතකොට තමන්ගේ මෝටරසයිකලේ හෝ තමන්ගේ වාහනයක් පාවිච්චි කරන්න බැරි කෙනා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉන්ධන ලබා ගන්න ෂෙඩ් වලට ගියපුවාම ෂෙඩ් වලත් ලොකු අවුලක් තියෙනවා. මේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ස්වභාවික ආපදාවක් හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි, මේ රටේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ කළමනාකරණයේ තියෙන දුර්වලකම. මේ ගැටළු වලට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුව ගෙදර යනු කියලා ජනතාව කියන ඉල්ලීමත් එක්ක අපිත් එකතු වෙන්න සූදානමින් ඉන්නවා. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා දීම පිළිබඳව අමෙරිකානු සෙනෙට් සභාවෙන් ට්වීට් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුවේ ස්වාධීනත්වය, දූෂණ මැඩලීම සහ නීති ආධිපත්‍ය සුරැකීම ඇතුළු කරුණු සම්පූර්ණ කරන්නේ නම් IMF සහය ලංකාවට ලැබෙනු ඇති බවයි එහි දැක්වෙන්නේ. අපේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට ඇති එකම මග බවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡා පසුගියදා පැවැත්වුණා. මේ කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එකඟතාවයට පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින් අදාළ නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය, දූෂණ වංචා සම්බන්ධයෙන් ශක්තිමත්ව පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි අදාළ ට්විටර් සටහනින් අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව පෙන්වා දෙන්නේ. අදාළ කාරණා පිළිබඳ වූ දුර්වලතා නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාධනීය පියවරක් නොගන්නා තාක් ශ්‍රී ලංකාවේ පාලනයෙන් තොර වූ ණයබර, දුර්වල ආර්ථික කළමනාකරණය තවදුරටත් පවතිනු ඇති බවයි අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පවතින එකඟතාවයන්ට අමෙරිකානු සෙනට් සභාවේ සහය ලබා දෙන බවයි අදාළ ට්විටර් සටහන නිකුත් කරමින් අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව පෙන්වා දෙන්නේ. නාචතුව ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම මේ දිනවල සිදුවනවා. ඒ අතර පොහොර සහ ඉන්ධන නැති නිසා තේ කර්මාන්තයටත් මෙවන විට ගැටලු රසක් මතු වී තිබෙනවා. ශාවස්තිපුර නාචදුව ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු අස්වැද්දීම මේ දිනවල සිදු කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායමක් මෙම වැඩසටහන ආරම්භ කර තිබුණා. දින 80ක් ගතවන විට අස්වැන්න ලැබෙන 80 වී මෙම කුඹුරු අක්කර පහේ වගා කිරීමටයි මෙම තරුණ පිරිස කටයුතු කර තිබුණේ. දින 60ක් පමණ යනකොට කරල පීදිලා අස්වනු නෙලා ගන්න පුළුවන් වී වර්ගයක් තමයි අපි අද ශේෂ්ත්‍රයට වපුරන්නේ. ආහාර අර්බුදයට මුහුණ දෙන්න ඒක හොඳ මේ අඩිතාලමක් වෙයි කියලා මම හිතනවා. පෙල්ටි කාපට ලැබුණා නම් අපි මේ කුඹුරු අක්කර 100ම උනත් වගා කරන්න සූදානමින් ඉන්නේ. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. පොළොන්නරුව පොළහන්දිය ප්‍රදේශයේ කාබනික පොහොරෙන් ගෙවතු වගාවක් සිදු කර තිබුණා. මෙම ගෙවතු වගාව පොළොන්නරුවේ පාසල් සිසුන් පිරිසක් පවත්වාගෙන යන බවයි වාර්තා වුණේ. එකතු වෙලා කතා වෙලා මේ ගෙවතු වගාව කරන්න ලෑස්ති වුණා.
ඉතින් අපි කට්ටිය මේ කොම්පෝස්ට් පොහොර හදලා මේ වගාව කරා. ඒක සාරවත් වුණා. කලාවිල මල්ලිලා නංගිලාට කියන්නේ අපි ඔක්ගේ මේ ගෙවතු වගාවක් කරන්න කියලා. පවතින පොහොර සහ ඉන්ධන ගැටලුව හේතුවෙන් මෙවැනි විට තේ නිෂ්පාදන කර්මාන්තයත් බිඳ වැටි තිබෙනවා. තේ ව්‍යවසායකින්ගේ එකමුතුවත් සිය ගැටලු පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. තේ කර්මාන් ශාලාවල දඟලුව එකතු කිරීම සහ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ගැටලු පැනලගෙන තියෙන මේ විශාල වශයෙන්ම ඉන්ධන ප්‍රශ්නේ නිසා අපට ඇත්තරම දවසකට ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. මහ පරිමාණ ජෙනරේටර්ස් අපේ කර්මාශාලාවල තියෙන්නේ. වැඩි කර්මාන්ත ඇමති අපේ දිස්ත්‍රික්කයේ අපි පත් කරපු ඇමති. නමුත් පහුගිය පොහොර තහනමේ එතුමා මොකක්ද කරේ? රට වහගෙන හිටියා. අද දල්වම් බරන්න විදියක් නැතුව කර්මාශාලා පවත්වාගෙන යන්නේ විදියක් නැතුව මේ ඩීසල් අර්බුදයක් එක්ක කර්මාශාලා නවත්වන තැනකට ඇවිල්ලා තියෙනවා. පාලකයන්ට හොරකම් කරන්න මොලේ තිබුණාට රට පාලනය කරන්න මොලේ නැති චින්තන අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. දවසකට ඩොලර් 10කට වැඩි මුදලක් ගේන ව්‍යවසායකයෙකු කොටසක් තමයි අද මේ ඉන්නේ. එළඹෙන කන්නේදී කිසිදු ගැටලුවකින් තොරව වගා කටයුතු සිදු කිරීමට හැකියාව ලබා දෙන ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් දේව කන්නලව්වක් සිදු කර තිබෙනවා. ඒ වැලිමඩ පෙල්ලිවින්න වෙල්යායේදී. විසි දෙවැනි අනුක්‍රම ව්‍යවස්ථාවෙන් පුත්කල ප්‍රතිරූප ගොඩනගන්නේ නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තනි පුත්කල මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එන අනතුරුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමටත් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා. මෙම නව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා පත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ සපුරාලිය යුතු කරුණු පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කර තිබෙනවා. එසේම ග්‍රාමාත්‍ය ධුරයේ සහ තනතුරේ ස්වභාවය, නව කොමිෂන් සභා සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකිව යුතු ආකාරය පිළිබඳ පුළුල් ලෙස දක්වා තිබුණා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා. මම ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාව ගස්ථා සංශෝධන කෙටුම් පතෙන් අපි උත්සාහ කරන්නේ ජනමති විචාරණයකින් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන් ආකාරය. ඒ වගේම කිසිදු මහජන නියෝජිතයෙකුට විරුද්ධ වෙන්න බැරි විදිහට තමයි මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂිය දන්නවා මේ පනත් කෙටුම් පතට විරුද්ධ වෙනවයි කියන්නේ ජනතා අභිලාෂයට පයින් ගහනවයි කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දිනවල ආර්ථික අර්බුදය විසඳන්න සාකච්ඡා පවත්වනවා. සෑම ආයතනයක්ම අපිට ඉදිරිපත් කරපු කොන්දේසියක් තියෙනවා. කොන්දේසිය තමයි ආධාර උපකාර ගන්න ඕන නම් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා ඒගොල්ලන්ගේ සහාය අවශ්‍ය නම් මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා පෙන්වන්න ඔප්පු කරන්න කියලා. ඒක කරනකම් අපිට උදව් උපකාර ගැනීම අසිරු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එමනම් ඒ දේශපාලන අර්බුදය විසඳන්න තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. පිළිබඳව යම් ආකාරයෙන් සීමාව ඔබ්බට ගිහිල්ලා විවේචන ඉදිරිපත් කරන දේශපාලච්චින්ට මම යම් ප්‍රතිචාරයක් දක්වනවා. ඒක තමයි කවුරු හරි කියනවා නම් මේක මීට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට 150ක් අරගෙන ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්න කටයුතු කරනවයි කියලා කියනවා නම් මම සූදානම් මේ අධිකරණ ඇමතිකම ඔහුට බාර දෙන්නේ. මේක කාටවත් පක්ෂ වශයෙන් ශක්තිමත් වෙන්න, පුජ්‍යලයන් වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගන්න ගෙනාපු එකක් නෙවෙයි. කවුරු හරි මේක ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ඔහු රටට කරන්නේ බරපතල ද්‍රෝහිකම. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ නමේ මහින්ද රාජපක්ෂ ගෙදර ගියා, ජුනි නමේ බැසිල් රාජපක්ෂ ගෙදර ගියා, ගෝඨාභය රාජපක්ෂය ජුලි නම්වෙන්දට පෙර ඉවත් විය යුතුයි. ජනාධිපති හිතන් ඉන්නවා එයාට තාම ජනබලයක් තියෙනවා කියලා. එහෙම බලයක් නැහැ. ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ කාලී වුණාට පස්සේ. තුමා යාවි ඇමරිකාවට. අපි කියනවා ගෝඨාභයට ගෝඨාභයේ සාර්ථකවරකම් මේ රටේ ජනතාව කී දෙනෙකුට ජීවිතේ මන්දි ගෙවන්නේ? පක්ෂපාත ભેද අමතක කරලා දැන් යා ඉන්න බංකරේ වට කරලා මේක අවසානයක් කරන්න ඕන. මාස 4ක් තිස්සේ රටේම ජනතාව එක හඬින් කියනවා ගෝඨාභය ඔයා ගෙදර යන්න. හැබැයි උන් නෑසුකන්න ඉන්නවා. ඒ නිසා අපි සූදානම් මුළු රටම පෙළගස්සමින් ගෝඨරණි ලාණ්ඩුව කණෙන් ඇදලා එළියට දාන්න. පාසල් ගොඩවන්න පාසල් යන්න විදිහක් නැහැ. ගුරුවරුන්ට පාසල් යන්න විදිහක් නැහැ. සෞඛ්‍ය සේවයට තමන්ගේ සේවය කරන්න ස්පීතාල යන්න විදිහක් නැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට රැකියාවට යන්න බැහැ. දීවල කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා. කුෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ
සම්පූර්ණයෙන් විනාශ වෙලා මේ ආණ්ඩුව නැහැ කියන්නේ. මේ ගිනි ගන්න රටෙනුත් කොමිස් ගන්න තැනට ඇවිල්ලා ඉන්නවා. තෙල් ටික හදිසි මිලදී ගැනීම වලට ගිහිල්ලා ඒකෙන් කොමිස් කිලිනවා. මේ සම්පූර්ණම ජනාධිපතිගේ අගමැතිගේ ඌමනාවට මේක අදානලාට පාවා දෙන්න කොමිස් ලැබුණා කියන එක බොහොම පැහැදිලිව පේනවා. ඉදිරියේ විශේෂකම් සංශෝධනය નિවරදිව ගේන්න නැත්නම් ඒකට විරුද්ධව අපි දවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයට යන්න බලාපොරොත්තු වෙනවා. අධිකරණයට අපි අනිවාර්යයෙන් යනවා මේ සියලු කරුණු සම්බන්ධව. ඒ අය සියලු දෙනා අපි නැවත එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. රාජපක්ෂලා නොවන සියලු දේශපාලන බලවේග වලට අපි යෝජනා කළා. එකතු වෙලා පොදු අවම වැඩපිළිවෙලකට එන්න කියලායි. හැම දිනාම අදගේ යෝජනා තැනින් තැන හැමෝටම ඉදිරිපත් කරමින් සිටිනවා. අපිට පේනින්න තියෙන්නේ තවම මේ යෝජනා ගැන කතා කරනවා විතරයි. කවුරුත් එකට ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. අපි මේ පහු කරන හැම මොහොතක් පාසාම අපේ රට නැවත හරිපීල්ලට ගන්න තියෙන ඉඩකඩ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ආණ්ඩුවේයි කියා ගන්නා වර්තමාන පාලනයත් සිද්ධ කරමින් ඉන්නවා. ඒ නිසා මේවා අපරාධ ගණයේ වැටෙන දේවල්. ඔබලාට තියෙන්නේ 100%. මේ ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයිකාරීන්ට තේරෙයි. විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණදෙනු, තෙල් ගණදෙනු, ගල්ලඟුරු ගණදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා පැත්තකට වෙලා ඉන්න. තවත් ජනතාව පෝලිං වල මරන්නේ නැතුව, කෑම නැතුව මරන්නේ නැතුව වහාම උඹලා ඵලයල්ලා බැරි නම් උඹලා එලවන්න අපි ළඟදිම එනවා. එදාට එන්නේ ජන සුනාමියක්. ඒ සුනාමියේදී උඹලා ඔක්කොම මහා මුහුදට ඇදගෙන යන දවස ඈතක නෙමෙයි. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.